යෝජනා පිළිබඳ දැනුම් දීම කරු අධ්‍යාපන ඇමතුමා ධනායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුව රප්සද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සඳහා සුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය වාර්තාව ඉදිරිපත් කළ තිනෝ ගරු කතා නායකතුමනි පක්ෂ විපක්ෂ දෙකේම කමිටුව මගින් වාර්තාව සභාගත තබා තිබෙනවා මෙම වාර්තාව නීතිපතිතුමාට එවීම සඳහා යෝජනා කර සිටිනවා අපිට මේ අධ්‍යයනය කරන්න සති දෙකක් ඕන මොකද අපේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිසි කෙනෙක් මේක අත්සන් කළා නැහැ මේ නිසා අපිට සති දෙකක් ඕන මේක අධ්‍යයනය කරන්න ගරු කතා නැහැ කමිටුවක් මගින් තමයි මේක සම්මත කළ level තියෙන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු එක්කෙනෙක්වත් මේක අත්සන් කළා නැහැ ඉතින් අපිට we want two weeks සති දෙකක් දෙන්න මේක කිසි කරන්නේ මන්ත්‍රීතුමා කමිටුවේ දිනේ ওই ප්‍රශ්නේ විසඳ ගන්න තිබුණේ කමිටුවේ තමයි නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් කළා නැහැ අපිට සති දෙකක් දෙන්න ඔබතුමාට ලොකු ප්‍රශ්නයක් නැහැ සභාවේකද මට අපිට අධ්‍යයනය කරන්න මොකද මේක ඇත්තම මාධ්‍ය නිදහස භාෂණයේ නිදහසට විශාල ප්‍රශ්නයක් මේක. එම නිසා අපි සති දෙකක් ඉල්ලනවා ගරු සභාපතිතුමා. සුමන්දිර මැතිතුමා එහෙම අසං කළා තිනවා. ඔව් ගායන්ත කරුණකල මැතිතුමා අසං කළා. මොකද මේක මාධ්‍ය නිදහසට විශාල තරතිරයක් භාෂණයේ නිදහස සමහර මාධ්‍ය ආයතන ඉලක්ක කළා මේ කළා තියෙනවා. සමහර මාධ්‍ය ආයතන. ඉතින් මේකට අපි විරුද්ධයි. නීතියක් හදන්න පුළුවන් පොදු නීතියක්. නමුත් සමහර මාධ්‍ය ආයතන ඉලක්ක කළා හදරේකට අපි විරුද්ධයි. ඔව් ගායන්ත කරුණකල මැතිතුමා. ඒ කමිටුවට මාවත් නම් කළා තිබුණා. කමිටුව තුන් දවසක් රැස් වෙලා තිබුණා. පළවෙනි එකට මමත් සහභාගී වුණා. එදා තීරණයක් ගත්තේ නැහැ. අපි ඒ වෙලාවෙත් අදහස් ප්‍රකාශ කරා මේ පිළිබඳව. දෙවෙනි දවසේ පාර්ලිමේන්තුව වර්ජිනේ කරපු සතියක් අපේ පක්ෂයේ. තුන්වෙනි දවසේ මම රැස් වීමක ඉඳලා එනකොට විනාඩි 12ක් ඇතුළත රැස් වීම ඉවර වෙලා තිබුණා. මම ලේකම්තුමිය හම්බෙලා කිව්වා අපේ අදහස මේකයි කියලා. ඒ නිසා මේකට අධ්‍යයනය කරන්න කාලයක් ඉල්ලන්නේ ඒකයි. එකඟයි. හරි. ස්වභාවික. සවා කල්තබීමේ යෝජනාව. කල්තබීමේ යෝජනාව රංජිත් මද්දු බණ්ඩාර මැතිතුමා. අද වෙන විට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, ජනතාවගේ පරමාධිත්‍ය බලයට, ජනසම්මතවාදයට විශාල අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම අද මේ රටේ ඉන්නේ ඡන්දයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් නෙවෙයි, ව්‍යවස්ථාවෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක්. එන රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හතරෙන් තුනක බලය ජනතාවගේ අයිතියෙන් පත්වෙච්ච අය නෙවෙයි. මේ පාර්ලිමේන්තුවත් මේ කැබිනට් මණ්ඩලයත් රටේ ජනතාව එළවලා දාපු ප්‍රතික්ෂේප කරපු කැබිනට් මණ්ඩලයක් සහ පාර්ලිමේන්තුව. නමුත් ජනාධිපතිවරයා අද දිගින් දිගටම කටයුතු කරනවා, රජයත් කටයුතු කරනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරගන්න. මේ පළාත් පාලන මැතිවරණය කල්දාන් මේගොල්ලෝ නොඑක් නොඑක් උපක්‍රමයේ දුව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙමින් පවතින. ජනාධිපතිවරයා පෙරේද ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මොනවාද කිව්වේ? ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම විනාශ කරමින් හමුදාවේ සහ පොලිසියේ බලේ රට පාලනය කරන යුගයකට අපි ඇවිල්ලා තියෙනවා. මේකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය? මන්ත්‍රීවරයෙක් යෝජනාවක් ඉදිරිපත් කරනවා, වරප්‍රසාද පාර්ලිමේන්තුවේ බලය අධිකරණයේ ක්‍රියාත්මක කරනවා කියලා. පාර්ලිමේන්තුවේ බලය ජනාධිපතිවරයා උදුරගත්ත නිසා තමයි අපි අධිකරණයට ගියේ. මම කථානායකවරයාගෙන් අහනවා, මේ වරප්‍රසාද ප්‍රශ්නය න්‍යායපත්‍රයට ගන්නවද? අපි කියන එක ප්‍රතික්ෂේප කරන්න. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මැතිවරණය තියන්නවත් දන්නේලු. අනේ මේ ඒකාධිපති ගමන නේද යන්නේ? අපේ රටේ ව්‍යවස්ථාවෙත් මොකක් හරි මං හිතන්නේ නරකක් තියෙනවා මේ වගේ කෙනෙක් ජනාධිපති වෙන්නේ. අපි අගමැතිතුමායන් අහනවා මේකට මුදල් දීමට කටයුතු කරන්න. කටයුතු නොකරොත් නැවත වරක් අපි අධිකරණයට යනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව අපි අධිකරණයට යනවා. දොළවත්ත මන්ත්‍රීතුමාට මං කියනවා අධිකරණයේ සම්බන්ධව කියපු කතාව පුළුවන් නම් එළියට ගිහිල්ලා කියන්නේ කිල්ලාස් කරගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සභාවේ කීවීමට හැකි වගේම එළියෙත් කියන්න පුළුවන් දේවල් විතරයි මම මේ සභාවේ කියන්නේ. මම කිසිම වෙලාවක මේ ඡන්දේ කල් දාන්න කතා කරන්නේ නැහැ. මේ ඡන්දේ තිබිය යුතුයි. අපිත් ඔබතුමත් එකතු වෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ මට විනාඩි කිපයක් ඔබතුමා දෙන්න මොකද විනාඩි 20ක තියෙනවා මට කතා කරන්න දුන්නා මට වහන්නේ. නෑ. What is I have to explain myself? What is this? I have to explain my this. No, he didn't mention your name. ඉතින් මේ රටේ ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ කියන්නේ මතක ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදියට වයින් බඩ දොළවත්ත මන්ත්‍රීතුමා නැතුමට සැලකියුතු කාලයක් දිය යුතු වෙනවා මේ සභාවේ. පැහැදිලි කිරීම කරන්න ඉඩ දෙන්න. මම එතුමාට කිව්වේ එළියට ගිහිලා කියන්න. එතුමඟ එළියට ගිහිලා කියන්න කියලා. කතාව ඉවරයිනේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.